आई वन तो बता, आई वन, आई आई वन, आई बोन वन, सर, आई बोन आई वन, वहां पे आने हो राइट ओके। ఎత్రపతి అదాపి సాగచ్చా కరాన్ని సరళ రేఖి చలితి మమ దాల తిబ్బ ఉట్టగా అన్నకి ప్రశ్నటికి తమ సాగచ్చా కరాన్ని అరే మమ కివ్వ మేకడ ఉత్తర లియాగన ఎన్న కేల లియాగన ఐల ఓ మమ కేల దేన్నే ఉత్తర లియాగన ఎన్న కేల అరే రైట్ ఓకే మేకి ఇతా మరి లేసి ప్రశ్న తీయండి రైట్ లేసి ప్రశ్న తీయండి ఇదకొట సరళ రేఖి తలితే పుట్ట మతక్ పిండ తిక్క తమై మేక డ్యామ్మి రైట్ హరి అప్పుడు ఏం బలం సిలువ ప్రశ్నలు పిలుతురు సపయన్న రైట్ అంక ఎకే సిట తిహ తెక్ ప్రశ్న వల దీ అతి ఎక దేక తున హతర ఉత్తరలి నెవరిది హో వడాత్ గెలపెన హో ఉత్తరే తోరన్న నేదపతే నెవరిది హో వడాత్ గెలపెన ఉత్తరే ఓ సమారక ఉత్తర తీయాలని నికాం దేకమ నికాం హరి వాగే अब ये वाले अवस्था अभी तो रहा ना वडा गैलपे ना उत्तर है राइट ओके हरि तुवरने एक के वाने ओ हरि मले से प्रश्न या नहीं तुमको मुकाद तुवरने सरल रेखा की चलित एक तुवरने के लिए क्या मुकाद बोलते तुवरने के लिए क्या प्रवेग विनाशी में शीघ्रता है नहीं प्रवेग विनाशी में शीघ्रता है नहीं तो प्रवेग विनाशी में शीघ्रता है क्या प्रवेग विधि में काल है नहीं तो प्रवेग विधि में काल है राइट प्रवेग विधिम काले तो रे पुत्र प्रवेग एक के मनवाद तप्पर यठ मीटर प्रवेग ये नहीं काले इसने ये तो कोटा तप्पर वर्ग यठ मीटर नहीं करना दाल लो नहीं तप्पर वर्ग यठ मीटर राइट उत्तर है तू ना तप्पर वर्ग यठ मीटर तुवरने के लिए प्रवेग विनाशी में शीघ्रता राइट हरि इतकोट प्रवेग के लिए प्रवेग ज्ञान मुकाद प्रवेग ज्ञान ने विस्थापने विनाशी में शीघ्रता नहीं विस्थापने विधि में काल है प्रवेग ज्ञान नहीं देखते अतः विस्थापने के लिए ज्ञान मुकाद विस्थापने के लिए ज्ञान ने सरल रेखीय चलित मूल पीठी मत अवसान पीटी मत अतर याति ऋजु दिगट अपि किनो विस्थापन नहीं मतगाय नहीं सरल रेखीय चालित एक मूल पीटी मत अवसान पीटी मत अतर याति ऋजु दिगट अपि किनो विस्थापन इतर विस्थापने विनाशी में शीघ्रता वे प्रवेग प्रवेग विनाशी में शीघ्रता वे त्वरण यानी इधर नव बोल හරි ඊළඟ බලන්න සිසුන් කණ්ඩායමක් විසින් ට්‍රොලියක් ආනන්ද තලයක් දිගේ පහළට සිදු කරන චලිතය සම්බන්ධයෙන් අඳින ලද විස්ථාපන කාල ප්‍රස්ථාරයේ හැඩය විය හැක්කේ. ඔව් ආනන්ද තලය. නේද පුතේ? ඒ කියන්නේ ට්‍රොලියක් නේද? දැන් මෙහෙම තියෙනවා. දැන් මේ වගේ ආනන්ද තලයක්. ආනන්ද තලයක් දිගේ පහළට සිදු කරන දේ. නේද? ඒ කියන්නේ ට්‍රොලිය තියෙනවා නම් මෙහෙම නේද පුතේ? දැන් ට්‍රොලිය ඔහොම තියෙනවා නම් ट्रोलिय उड़ेन्द्र पहाड़ अतारे पहाड़ बैव वैडी मुकदमे मैं तुवरने लगे तुवरने वेनवा मैं तुवरने वेनवा राइट तुवरने वेनवा मुकदे एकाकार प्रयोग कर तुवरने वेनवा इतकोट हाँ नहीं विस्थापन काल प्रस्ताव इतकोट मुकद हेक्की විස්ථාපණය නේද ඒ කියන්නේ දැන් මෙයා පටන් ගත්තේ මෙතන නම් නේද මෙතනින් තමයි චලිතය පටන් ගත්තේ අවසන් කරන්නේ මෙතන නේද එතකොට චලිතය පටන් ගන්න මෙතන අවසන් කරන්නේ මෙතන එතකොට මුල් පීඨීමත් අවසාන පීඨීමත් අතර ඇති ඍජු දිග කියන්නේ මෙන්න මේ දිග තමයි ගන්න ඈ මේ ලම්බ උස නෙවෙයි ලම්බ උස නෙවෙයි ඍජු දිග එතකොට පහ දෙයක් දි තුවරණය වෙනවා එතකොට දැන් නේ පළවෙනි ප්‍රස්ථාරය බලන්න විස්ථාපනෙ එන්න එන්න පුතේ නේද පළවෙනි එකේදී තියෙන්නේ විස්ථාපනෙ එන්න එන්න අඩු වෙනවා විස්ථාපනය අඩු වෙන්නේ නැහැ නේ විස්ථාපනෙ වැඩි වීමක් තමයි තියෙන්නේ ඒකෙන් තමයි මේක ගන්න බෑ රයිට් විස්ථාපනෙ වැඩි වීමක් තමයි තියෙන්නේ ඊළඟ මෙතන නේ ඒ කියන්නේ
දැන් මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙනවනේ නේ පහළට යන්න යන්න මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙනවා නේද? ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය බිඳුවා ඊට පස්සේ පහළට යන්න යන්න ප්‍රවේගය වෙනස් වෙනවා. එතකොට ප්‍රවේගය වෙනස් වීමේ නේද ප්‍රවේගය වෙනස් වෙනවා. එතකොට ඒ කියන්නේ එතන ත්වරණ වෙනවා නේ. එතකොට පුතේ විස්තර දෙවෙනි අවස්ථාව ගන්න මෙතන ප්‍රස්ථාරය. දැන් මේ මේ පැත්ත කාලය මේ පැත්ත විස්ථාපන වෙන්න ඕනේ මේ v නේද විස්ථාපන. මේ හැමතැනකම v තියෙන්න ඕනේ. එතකොට පළ දෙවෙනි අවස්ථාවේ බලන්න නේ කාලයත් එක්ක විස්ථාපනය මොකද වෙන්නේ? වැඩි වෙනවා නේ කාලයත් එක්ක විස්ථාපනය වැඩි වෙනවා. මේ විස්ථාපනය වෙන වැඩි වෙනවා. තුන්වෙනි එකේ මොකද්ද? කාලයත් එක්ක එතනත් විස්ථාපනය වැඩි වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ ඒකාකාරී කාලය තියෙන නේ. හතරවෙනි එක ගත්තොත් එහෙම හතරවෙනි එකේ විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. මේ 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 ප්‍රස්ථාරයෙන් කියන්නේ වස්තු නිශ්චලව තියෙනවා කියන එක. ඒ කියන්නේ එයාගේ විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. එයා එක තැන ඉන්නේ කාලය විතරයි ජීවෙන්නේ. නේ? මෙතන වස්තු නිශ්චලයි. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන ආනන්ද තලයක්. ඒතර ආනන්ද තලයේ දිගේ පල්ලෙහාට එනකොට ට්‍රොලිය පල්ලෙහාට එනකොට පුතේ තුවරෙන් ඉලක් වෙනවානේ. තුවරෙන් ඉලක් වෙනවා. ඒ කියන්නේ කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ විස්ථාපනය වැඩි වෙනවා. නේ? ඒතර පුතේ කාලයත් එක්ක විස්ථාපනය වැඩි වෙන එක වැඩි වෙනවා. හරි. එතකොට මේකට ඇත්තටම මොකද්ද උත්තරේ? 3 නෙවෙයි මේකට එන්නේ 2 එන්නේ. හරි. උත්තරේ 2 එකට එන්නේ. තුන්වෙනි එක සරල රේඛේ මාර්ගය දිගේ ළමයෙක් නැගෙනහිර දෙසට මීටර 50ක් ගමන් කරනවා නේද? දැන් සරල රේඛේ චලිතයක් තියෙනවා. දැන් ළමයෙක් යනවා නැගෙනහිර දිසාවට. හිතර මේ පැත්ත නැගෙනහිර. රයිට්. එතකොට මෙයා ගමන ආරම්භ කළපු ස්ථානය මෙන්න මෙතන කියලා හිතා ගන්න ඕනේ. මේක ඒ කියලා හිතා ගන්න ඕනේ. එතකොට සරල රේඛේ මාර්ගය දිගේ ළමයෙක් නැගෙනහිර දිසට මීටර 50ක් ගමන් කරනවා. එතකොට නැගෙනහිර දිහාවට මීටර 50ක් යනවා. ඊට පස්සේ ආය මීටර් 20ක් ආපසු එනවා නේද? ඒ කියන්නේ මෙයා ගිහිල්ලා ආය 20ක් එනවා මේ පැත්තට. රයිට්. එහෙමනම් ළමයාගේ විස්ථාපනය වන්නේ විස්ථාපන කියන්නේ මොකද්ද? මුල් පිහිටීමත් අවසන් පිහිටීමත් අතර ඇති ඍජු දුර. ඒ කියන්නේ නේද? ඒ කියන්නේ 50ක් ගියා 50න් 20ක් ආපසු ආවනම් මේ දිග කියන 30 මීටර නේ. හැබැයි විස්ථාපනයේ දිශාවක් තියෙනවා. ඒකින් අනිවාර්යයෙන්ම දිශාව කියන්න ඕන. මුල් පිරීම සාපේක්ෂව යා ඉන්නේ නැගිනහිර පැත්තට නේ. ඒ කියන්නේ උත්තරේ මොකද්ද? මීටර 30ක් නැගිනහිරට නේද? මීටර 30ක් නැගිනහිරට. ඒක නම් ලේසි. ඊට ප්‍රශ්න අංක 3 සඳහන් ගැටළුවේ ළමයා ගමන් කළ දුර. දුර කියන්නේ පුතේ මෙයා ගෙවා ගිය මාර්ගයේ සම්පූර්ණ දිග නේද? එතකොට මේ පැත්තට 50යි මේ පැත්තට 20යි 70යි. ඒක නම් දන්නවා නේ. ඒකත් හරිම ලේසි. මීටර 70යි. රයිට්. Right. ඊළඟ එක බලන්න. දායක රාශියක් නොවන්නේ. දායක රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් මෙන්ම දිශාවක් තියෙන රාශිය. නේද පුතේ? එතකොට දායක රාශියට උදාහරණ තමයි ප්‍රවේගය, ත්වරණය නේද? ඊට පස්සේ ගත්තොත් එහෙම බලය නේද? බලය කියන්නේ දායක රාශිය. නේ. විශාලත්වයක් මෙන්ම දිශාවක් තියෙන. එතකොට අදිශ රාශි කියන්නේ විශාලත්වයක් පමණයි තියෙන්නේ දිශාවක් නැහැ. මේ දෙක තමයි අදිශ රාශි. මේ උදාහරණ ගත්තොත් කාලය. කාලයේද විශාලත්වයක් විතරයි තියෙන්නේ. ස්කන්ධය විශාලත්වයක් විතරයි තියෙන්නේ දිශාවක් නැහැ නේද? රයිට්. එතකොට දායක රාශියක් නොවන්නේ කියලා යහන්නේ. බලය කියන්නේ දායක රාශියක්. විස්ථාපන කියන්නේ දායක රාශියක්. ප්‍රවේගය කියන්නේ දායක රාශියක්. හැබැයි වේගය කියන්නේ දායක රාශියක් නෙවෙයි. මොකද එයාගේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා නේ. රයිට්. අපි මෙහෙම නිකමට හිතුවොත් එහෙම දැන් මෙතන A කියලා ලක්ෂයක් තියෙනවා. රයිට්. එතකොට මෙහි මෙතන තියෙනවා B කියන ලක්ෂයක් තියෙනවා. එතකොට මේ වගේ මාර්ගයක එයා ගමන් කරනකොට නේද? එයාගේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා නේ. එක වෙලාවකට ඊසාන දිහාවට යොමු වෙනවා. ඊළඟ වෙලාවට
දකුණු දිසාවට යොමු වෙනවා ඊළඟ මොහොතේ නැගෙනහිර දිසාවට යොමු වෙනවා ආයේ උතුරු දිසාවට යොමු වෙනවා නේද ආයේ නැගෙනහිර දිසාවට ආයේ ගිනිකොන දෙසට නේ මොහොත මොහොත දිසා වෙනස් වෙනවා වේගයකදී ඒකින්ද වේගය ඇවිල්ලා අදිශ රාශියක් ඒක අදිශ රාශියක් ඉතින් පස්සේ නිකට උත්තරේ දෙක හය බලන්න දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ මොකක්ද ලැබෙන්නේ දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය ඒ කියන්නේ ඔව් දැන් මේ තියෙන අතම දුර කාල ප්‍රස්ථාරයක් නේද මේ තියෙන්නේ දුර මේ තියෙන්නේ කාලය නේ එතකොට නේද වේගය කියන්නේ පුතේ දුර බෙදීම කාලයනේ නේ වේගය කියලා කියන්නේ දුර බෙදනවා කාලේ. එතකොට අනුක්‍රමණය. නේද? අනුක්‍රමණය කියලා කියන්නේ අපි මෙතනම ගමුකෝ නේ. මෙන්න මේ ත්‍රිකෝණයේ අනුක්‍රමණය. يعني මෙන්න මේ ලක්ෂ දෙකේ අනුක්‍රමණය. නේද? මෙන්න මෙතනයි මෙතනයි. මෙන්න මේ ලක්ෂයයි. සැලකුවොත් එහෙම නේ. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y ඛණ්ඩාංග වෙනස බෙදීම x ඛණ්ඩාංග වෙනස. නේද? අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංග වෙනස. නේද? අනුක්‍රමණය කියලා කියන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ y ඛණ්ඩාංග වෙනස y ඛණ්ඩාංග වෙනස උදාහරණ මෙතනින්ම ගත්තොත් එමනේ නේ ඒ කියන්නේ 200 අඩු කිරීම 100 නේ දැන් මෙතන ගත්තොත් එමනේ 200 අඩු කිරීම 100 x ඛණ්ඩාංග වෙනස ඒ කියන්නේ 15 අඩු කිරීම 10 නේද 15 අඩු කිරීම 10 ඒ කියන්නේ ඇත්තරම y විදිහට ගත්තේ මොකද්ද දුරේ දුරේ පාටාංගය තමයි ගත්තේ ඒ කියන්නේ දුර එතකොට x ඛණ්ඩාංග වෙනුවෙන් ගත්තේ මොනවද නේද කාලය කාලය යගෙන් ගත්ත. ඒ කියන්නේ කාලය. එතකොට මේකෙන් ලැබෙන්නේ මොකද්ද? වේගය නේ වේගය. right වේගය. ඒකත් ලේසි. ඒකත් ලේසි. right හරි හත් වෙනි එක බලන්න. A නේද? A විස්ථාපන කාල ප්‍රස්ථාරය. දැන් මේ තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය. A විස්ථාපන කාල ප්‍රස්ථාරයට අදාළ දුර කාල ප්‍රස්ථාරය වනුයේ නේ දුර කාල ප්‍රස්ථාරය වනුයේ දැන් පළවෙනි නේ දැන් මෙතන බලන්න දැන් මෙයාගේ විස්ථාපනය නේද පුතේ ඈ දැන් මේ කාලයත් එක්ක ඒකාකාරව විස්ථාපණි වැඩි වෙලා තියෙනවා නේ කාලයත් එක්ක ඒකාකාරව විස්ථාපණි වැඩි වෙලා තියෙනවා කාලයත් එක්ක ඊට පස්සේ ආය මොකද වෙන්නේ කාලයත් එක්ක විස්ථාපණි ආය අඩු වෙලා තියෙනවා ඒ කියන්නේ පුතේ මේ චලිතය ගත්තොත් එහෙම නේද මෙයා එක පැත්තකට ගිහිල්ලා ආය අනිත් පැත්තට ඇවිල්ලා තියෙන එකක් මේ තියෙන්නේ මෙයාගේ සමස්ත විස්ථාපනයේ බිඳුවයි නේ මෙයාගේ සමස්ත විස්ථාපනයේ බිඳුව නේද ඒ කියන්නේ දැන් මේ මෙන්න මේකෙන් පෙන්නන්නේ එයා එක දිශාවකට යනවා කියන එක ඒ කියන්නේ මේ දිශාවට යනවා මෙතනින් පෙන්නන්නේ එයා ආපසු හැරිලා ගමන් කරනවා කියන එකයි හරි එතකොට මෙයා ආයේ මුල් ස්ථානෙම ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ මෙයාගේ විස්ථාපනය බිඳුවයි හරි අන්න ඕකට අදාළ වෙන දුර කාල ප්‍රස්ථාරයක් තමයි අදාළ වෙන්නේ දැන් මේ ප්‍රස්ථාරයේ සමස්ත දුර කීයද මෙන්න මේකේ සමස්ත දුර නේ යන්න 100යි එන්න 100යි එතකොට සමස්ත දුර කීයද මේකේ දුර 200යි මීටර්. හැබැයි විස්ථාපනය නම් බිඳුවයි. එතකොට පුතේ දැන් මේක ගන්න බෑනේ නේ. දැන් මේක ගත්තොත් එහෙම කාලයත් එක්ක මොකද වෙන්නේ දුර නේ දුර යන ඒ කියන්නේ මෙයාගේ වේගය අඩු වෙනවා නේ. මෙතන කාලයත් එක්ක වේගය අඩු වෙනවා. අඩු වෙලා මෙයා නැවතත් මොකද වෙන්නේ? නේද? නේ අඩු වෙලා නැවතත් කාලයත් එක්ක වේගය වැඩි වෙනවා නේ. නේද මේ කියන්නේ මේ sorry මන්දන වෙනවා නේ මන්දන වෙනවා right එතකොට මේක ගන්න බෑ මොකද්ද මේකට උත්තරේ කියන්න බලන්න මේකට මොකද්ද උත්තරේ දාන්න බලන්න මැසේජ් එක දෙක අනිත් කට්ටිය මොකද කියන්නේ දාන්න බලන්න මේකට උත්තරේ මොකද්ද?
देख 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 तमा उत्तर है नहीं आइए एक याने नहीं मैं बाला ना मैं ना मैं आ गया दूरा नहीं ना मैं आ दूरा मेरे देश जाके हिला थी राइट ये तो बाला ने मेता ना नहीं है भाई मैं एक आकार क्या नहीं एक आकार तो मैं हिला थी राइट एक आकार ये तो एक आकार वेगे किन तो मैं आगे हिला थी राइट एक आकार वेगे की उन्होंने मीटर सी जाग गया ඒ වගේම අනිත් පැත්තට ඒකාකාර වේගෙන් හැරිලා ආවා. රයිට්. හැබැයි ගිය දුර සමස්ත දුර මීටර 200. මීටර 200ට ගිහිල්ලා තියෙනවා. රයිට්. ඒතර මේකට උත්තරේ 2. 2. ओके इतना आनंद ताल यार में दिए नहीं राइट हर इलान बालान ना आटवे नहीं का बालान आटवे नहीं का तापपर एक मीनर विश्व का आरंभ का प्रवेगी है किंग सिरस पहल वेटे ने सालसु बोले एक प्रवेगी है तापपर एक मीनर हटा वीमट गतवन काले कुपमन द गुरुत्वजोरण तपर वर्ग मीटर दहाँ कोहमद मेघ होया बोर्ड देखे हदा मिथन हेतु पेन तपर एक गाने मुका दिखा ने तपर यत मीटर विश्वक आरंभक प्रवेगे वेगे किन सिरस पहल वेटे ने साला सु बोले या राइट एक ने पुते इधर बोले या तीन ना वा ये बोले केलिम पहल टे वेटे ना वा राइट पहल टे वेटे ना वा ये तो कोटा म्यागे आरंभक प्रवेगे दीला तीन ना एक ने वी वन आरंभक प्रवेगे दीला तीन ना तपर यत मीटर विश्वक मीटर विस्तार बोले के प्रवेग मिन्न मिया प्रवेग बी टू प्रवेग तपरेट मीटर हेटाय तपरेट मीटर हेटाय इतकोट ए सदा गतवन खाली अहन एक विस्तु प्रवेग हेटट गतवन खाले तो मैं यहाँ नहीं है भाई मैं आगे तुअर नहीं दी लती है राइट नहीं तो मैं इतना गुरुत्व जी तुअर नहीं बैठे नहीं एक यान मैं आगे तुअर नहीं ए दी लती है ना तापर वर्ग के मीटर दहाई किला दी लती तो आपे यहाँ नहीं ठीक नहीं तो वो आगे विलाव के दी अभी मुकाद दान समीकरण अभी दान समीकरण तो मैं बोलते तुअर नहीं समान आई तुअर नहीं समान आई आरंभ ने त्वरण समान है अवसान प्रवेगे अवसान प्रवेगे अड़करण नोना आरंभक प्रवेगे एक बेदन नोना काले ने गतवु काले मैंने मैं समीकरण मत कर दिए लोग त्वरण के लिए क्या ने मैंने मैं समीकरण मगर त्वरण के लिए क्या ने आप किया ने त्वरण के लिए क्या मगर दे ප්‍රවේගී වෙනස්ීමේ ශීඝ්‍රතාවය නේ ඒ කියන්නේ ඇත්තටම අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා බෙදන්න ඕන ගත වූ කාලය ඔන්න ඔය සමීකරණය අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන මේකේ ගණන් හදන්න නේ ගොඩක් ගණන් එන්නේ මෙන්න මේ සමීකරණය රයිට් එතකොට මේකේ ත්වරණය දීලා තියෙනවා ත්වරණය දීලා තියෙනවා නේද තප්පර වර්ගයට මීටර 10ක් කියලා අවසාන ප්‍රවේගයක් දීලා තියෙනවා ඒ කියන්නේ V2 දීලා තියෙනවා 60යි තප්පරයට මීටර්. එතකොට ආරම්භක ප්‍රවේගයක් දීලා තියෙනවා 20යි තප්පරයට මීටර්. දීලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ t අහන්නේ t. නේද? එතකොට හරිම ලේසි නේද? එතකොට t කියලා කියන්නේ නේද පුතේ? ඒ කියන්නේ 60න් 20ක් අඩු කරොත් 40යි. එතකොට 40 බෙදීම 10යි නේද? හ්ම්. කියන්නේ 40යි තප්පරයට මීටර බෙදීම 10යි
තප්පර වර්ගයට මීටර නේ. එතකොට කාලය නේද? එතකොට මෙතන මේ m ට main කැපිලා යනවා නේද? මෙතන 1s එකක් කැපිලා යනවා මේ ඍණ s එකට අන්තිම ඉතුරු වෙන්නේ නේ. ඒ කියන්නේ 4 s තප්පර 4යි. තප්පර 4යි. ඒ කියන්නේ උත්තරය වෙලා 8ට උත්තරේ 3. 8ට උත්තරේ 3. නේද? අනිවාර්යයෙන් මේ සමීකරණය දරන් ඉන්න ඕනේ. කියන්නේ ත්වරණය A සමානයි V2 ඍණ V1 බෙදීම T. ත්වරණය සමීකරණය. නේද? V2 ඍණ V1 බෙදීම T. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. Right? Okay. ඒක හරියද එතකොට? හරි නේද? මේක ලියා ගන්නවද කවුරු හරි? ලියා ගන්න කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් කියන්න. රයිට්. ඊළඟ ගන්න බලන්න. එතකොට මේකට උත්තරේ නේද? මේකට උත්තරේ 4. රයිට්. ඔකේ. ඊළඟ බලන්න. පහත දැක්වෙන රාශීන් අතරින් දායිසික රාශි යුගලය තෝරන්න නේ. එතකොට දැන් දන්නවා දායිසික රාශියක් කියන්නේ මොකද්ද කියලා. නේද? විශාලත්වයක් මෙන්න දිශාවක් තියෙන්න ඕනේ. එතකොට මේකේ විස්ථාපණය කියන්නේ දායිසික රාශියක්. හැබැයි දුර කියන්නේ අදේශ රාශියක්. කාලය කියන්නේ අදේශ රාශියක්. ප්‍රවේගය දායිසිකයි. ස්කන්ධය අදිසයි. ත්වරණය දායිසිකයි. බලය දායිසිකයි. විස්ථාපනය දායිසිකයි. නේ එහෙනම් උත්තරේ මොකද්ද මේකට? 4 තමයි උත්තරේ නේ. මොකද බලයට නිශ්චිත දිශාවක් මෙන්ම විශාලත්වයක් තියෙනවා බලයට. ඔකේ. හරි ඊළඟ බලන්න. ඔන්න දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. හරි. සරල රේඛේ මාර්ගයක නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කළ පාපැදියා. ඔව්. දැන් මේ සරල රේඛේ චලිතයක නිශ්චලතාවය. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. රයිට්. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කළ පාපැදියා චලිත රදාල ප්‍රස්ථාරය මෙහි දැක්වේ. පාපැදිය ත්වරණයෙන් ගමන් කළ දුර කොපමණද? ඔව්. එතකොට මේ ප්‍රස්ථාරයක නේ මේක ඇල්ල ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නේ. හරි. එතකොට මේ ප්‍රස්ථාරයේ නේද මෙන්න මේ නේද මෙන්න මේ කොටසෙන් පෙන්වන්නේ මේක සරල රේඛාවක් නේ. මේක ඇවිල්ලා ඒකාකාර මොකද්ද? ඒකාකාර මොකද පුතේ මේක ඇවිල්ලා ඒකාකාර ත්වරණය. මේක ඒකාකාර ත්වරණය නේ පළවෙනි රයිට්. ඒකාකාර ත්වරණය. මෙයා ඒකාකාර ප්‍රවේගය. මෙයා ඒකාකාර මන්දනේ නේ මන්දනේ. හරි. ඊට පස්සේ පුතේ ත්වරණයෙන් ගමන් කළ දුර. ඔව් ත්වරණයෙන් ගමන් කළ දුර. ඒ කියන්නේ ඒකාකාර ත්වරණයෙන් ගමන් කරන චලිතයක නේද පුතේ? දුර විදිහට මොකද්ද ගන්න අපි? දුර විදිහට ගන්න මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙන්න මේ වර්ගඵලය. නේ මෙන්න මේ වර්ගඵලයෙන් අපිට ලැබෙන්නේ එයාගේ දුර. දුර. දුර කියන්නේ ඇත්තටම මෙයා ඒ ලැබපු විස්ථාපනයේ දෙන අහන්නේ ඇත්ත නේද? එතකොට මෙයාගේ මොකද්ද මෙතන නේද? වර්ගඵලය මේක ත්‍රිකෝණයක් නේ. එතකොට භාගය වැඩි කිරීම නේද? ආධාරකය. නේද? මේ තියෙන ආධාරකය නේ. බිංදුවෙන් ඉඳලා දෙක දක්වා තියෙන ආධාරකය ලම්බ උස 8යි. නේද? 8යි. රයිට්. එතකොට මේ දෙකට දෙක කැපිලා ගියාම එතකොට මෙයාගේ නේද ත්වරණයෙන් ගමන් කළ දුර කීයද? කීයද මීටර 8යි නේ. මීටර 8යි. 8යි. මීටර 8යි. ඔකේ. ත්‍රිකෝණයේ වර්ගඵලය.
ප්‍රවේගකාර ප්‍රස්ථාරයක මේ වර්ගඵලයෙන් ලැබෙන්නේ ඒ චලිතයේ විස්ථාපන. රයිට්, ඒ චලිතයේ විස්ථාපන. ප්‍රවේගකාර ප්‍රස්ථාරයක. හරි, ඊළඟට අහනවා. හරි, මුලේසි ගන්න. මීටර 200ක දුර ප්‍රමාණයක් දිවීමට ක්‍රීඩකයෙකුට ගත වූ කාලය තප්පර 25ක්. ඔහුගේ සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය කියන්නේ, වේගය කියන්නේ මොකද? දුර බෙදීම කාලය. ඒ කියන්නේ 200 බෙදීම 25. සාමාන්‍ය වේගය කීයද එතකොට? තප්පර මීටර කීයද? 200 බෙදීම 25. ඔහුගේ සාමාන්‍ය වේගය තප්පර මීටර 8යි. තප්පර මීටර 8යි. ඒක ලේසි. ඊළඟ කියනවා මොන තවත් ගානක්. මෙන්න මේක. එක්තරා දුම්රියක් තප්පරයක මිනිත්තු 20ක ප්‍රවේගයකින් ගමන් කර. මෙතන එන්නේ තප්පර වර්ගයට මීටර ඈ. මෙතන තප්පර වර්ගයට. රයිට්. තප්පර වර්ගයට. තප්පර වර්ගයට මීටර 2ක තෝරණයක් ලබා තප්පර 10ක් අවසානයේදී පත්තන ප්‍රවේගය වන්නේ. ඒ කියන්නේ තප්පර 10කට පස්සේ පත්තන ප්‍රවේගය. හරි? එතකොට පුතේ මෙතන දැන් දීලා තියෙන්නේ නේද? ආරම්භක නේද? මෙන්න මෙයා. එක්තරා දුම්රියක් තප්පරයක මීටර 20ක ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ මෙතන V1, ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා 20. තප්පරයට මීටර. එතකොට මෙයාගේ A දීලා තියෙනවා. තෝරණයක් දීලා තියෙන්නේ තප්පර වර්ගයට මීටර. කාලයක් දීලා තියෙන්නේ T තප්පර 10යි. අහන්නේ අවසානයේදී පත්තන ප්‍රවේගය. ඒ කියන්නේ V2 අහන්නේ. නේ. එතකොට මොකද සමීකරණය? නේද? A සමානයි V2 අඩු කිරීම V1 බෙදීම T. නේද? ඒ කියන්නේ තෝරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. ඔකේ, චෝකර දාන්න තියෙනවා. එතකොට V2 තමයි අපි නේ. එතකොට A දීලා තියෙනවා, A ඇවිල්ලා 10යි. නේද? තප්පර වර්ගයට මීටර 10යි. V2 තමයි අපෙන් අහන්නේ. V1 දීලා තියෙනවා 20යි. තප්පර වර්ග තප්පරයට මීටර තී දීලා තියෙන තප්පර 10යි. නේ? එතකොට V2 කියලා කියන්නේ කියද? V2. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය අහන්න. නේ? ඒ කියන්නේ දෙක වැඩි කිරීම 10යි 20යි. ඊට පස්සේ නේ, මේ ගන්න උත්තරේ නේ. මෙතන දෙක වැඩි කිරීම 10 කියන්නේ 20යි නේද? 20යි. එතකොට මේ ඍණ 20 මේ පැත්තට එනවා නේ. මේ නේ, මේ ඍණ තියෙන 20 මේ පැත්තට එනවා. මේ 20 මේ පැත්තට එකතු වෙනවා නේ. එතකොට 40යි. රයිට්. නේද? V2 සමානයි 40යි තප්පරයට මීටර. රයිට්. තප්පරයට මීටර 40යි. හරි නේද? රයිට්. ඊළඟ එක බලන්න. ඊළඟ එකේ ඉහළට විසිකරන ලද බෝලයක් නැවත පොළවට පතිත වීමට අදාළ චලිතය දැක්වෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය කුමක්ද? ඔව්. ඒ කියන්නේ පුතේ, දැන් බෝලයක් අපි ඉහළට විසිකරනවා නේ. රයිට්. දැන් මේ ඉහළට විසිකරනවා නේ. දැන් මේ පොළව තියෙනවා. රයිට්. බෝලේ ඉහළට යන වෙලාවේදී මෙයාගේ තියෙනවා ප්‍රවේගය. නේද? ප්‍රවේගයක් මෙයාගේ තියෙනවා. ඒ කියන්නේ උපරිම ප්‍රවේගය. නේද? ඊට පස්සේ මේ බෝලේ උඩට යනවා. උඩට ගිහිල්ලා අනේ ගුරුත්වයට එරෙහිවන යන්නේ. උඩට යන්න යන්න මෙයා මන්දනේ වෙනවා. උඩට යන්න යන්න මන්දනේ වෙලා නිශ්චල වෙනවා බෝලේ. එතකොට ඒ වෙලාවේදී මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. වෙලා ආය වැටෙනවා. නේද? ආය වැටෙනවා. අහන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. නේ? ඒ කියන්නේ පුතේ
ඒ කියන්නේ ප්‍රවේගයේ එයාගේ උපරිමගයක් තියෙනවා නේද? දැන් මේ මෙතන බෝලය විසිරෙන මොහොතේ ප්‍රවේගයට අගයක් තියෙනවා, ධන අගයක් තියෙනවා. හරි? ඊට පස්සේ එයා උඩට යන්න යන ප්‍රවේගයේ කාලයත් එක්ක අඩු වෙනවා. අඩු වෙලා ප්‍රවේගය බිඳුව වෙනවා මෙතන උඩදී. මේ මෙහෙම බෝලේ උඩට ගිහිල්ලා බෝලේ නවතිනවානේ එක මොහොතකදී. එතකොට එයාගේ ප්‍රවේගයේ බිඳුවයි. මෙන්නේ බිඳුව. මෙතන ප්‍රවේගයේ බිඳුව වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ආයෙ වැටෙනවා පොළවට. පොළවට වැටෙනකොට පුතේ ආයෙ බිඳුවේ ඉඳලා නේද ආයෙ තූර්ණය වෙනවා. තූර්ණය වෙනවා කියන්නේ එන්න එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙන හැබැයි අර මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නේ. මොකද ප්‍රස්තාරය? මෙන්න මේක තමයි ප්‍රස්තාරය. රයිට්. එතකොට නේ මේ ඇවිල්ලා ධන ප්‍රවේගය. ධන ප්‍රවේගය කියන්නේ එයාගේ චලිතය. චලිතයේ යෙදෙන දිශාව. රයිට්. එතකොට මෙතනින් පල්ලෙහාට එන්නේ මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි චලනය වෙන්නේ. ඒකයි. ඒකයි. නේද? මේ ඍණ කියන අදහස නෙවෙයි ඈ. ඕකේ. ඒ කියන්නේ මේ මේ නේද? ඒ කියන්නේ මේ ප්‍රවේගයේ ඍණාගේ නෙවෙයි ඈ. රයිට්. ඒකේ සංඛ්‍යාත්මක අගය තමයි අපි ගන්නෙ. එතකොට උත්තරය මේකේ 13 2. 13 2. රයිට්. 14 බලන්න. කිසියම් කාලයක් තුල A සහ B නැමැති මෝටර් රථ දෙකක චලිතයේ සිදු වූ අයුරු මෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් නිරූපණය වේ. A සහ B මෝටර් රථ දෙකක චලිතයේ සිදු වෙච්ච ආකාරය. මෙම චලිතවලට අදාළ නිවැරදි ප්‍රකාශය කුමක්ද? නේද? පළවෙනිකින් කියන පුතේ A හා B වල ප්‍රවේගය සමානයි. නෑ ප්‍රවේගය සමාන වෙන්නේ නෑනේ නේද? මොකද නේද දැන් දැන් A ගත්තොත් කාලයත් එක්ක එයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ B ට වඩා සාපේක්ෂව වැඩි. නේද? ඒකනේ යා උඩින් යන්නේ. නේ. ඒතර B වල කාලය ගතවන කාලය අඩුයි. ඒ කියන්නේ A ට සාපේක්ෂව B වල ප්‍රවේගය අඩුයි. රයිට්? ඒකින්ද මේ මේක වැරදි. ඊළඟට කියනවා A හා B වල තෝරණය සමානයි. තෝරණය සමානයි එකම ලයින් එකේ යන්න එපා. නේද? එකම ලයින් එකේ යන්න එපා. එහෙම යන්නේ නැහැනේ. A හා B මෙතන පුතේ මෙහෙම මෙතන උත්තරය මෙතන ලියා ගන්න ඕන. ඒ වල ත්වරණය නේ ඒහි නැත ඒහි දාගන්න ඒහි ත්වරණය බීට වඩා වැඩි. ඒ කියන්නේ ප්‍රවේගයෙන් එන්නේ වැඩි වෙනවා නේද? මේ ඇවිල්ලා ඇත්තටම ඒකාකාර ත්වරණයෙන් මේ යන්නේ. ඒත් යන්නේ ඒකාකාර ත්වරණයෙන්, බීත් යන්නේ ඒකාකාර ත්වරණයෙන්. හැබැයි ඒ වල ත්වරණය බීට වඩා වැඩි. ඒහි ත්වරණය බීට වඩා වැඩි. ඒකෙන් තමයි එයා ප්‍රස්ථාරය උඩින් යන්නේ නේද? බී වල ත්වරණය ඒට වඩා අඩු. එතකොට උත්තරේ 14ට 3. 14ට 3. රයිට්. ඊළඟ බලන්න. ඊළඟ එක. තප්පරයට මීටර 30ක ප්‍රවේගයක් පැයට කිලෝමීටර් වලින් දැක්වූ විට නේද පුතේ? එතකොට ඒක කොහොමද දක්වන්නේ? මේ තප්පරයට මීටර 30ක ප්‍රවේගයක් නේ. ඒ කියන්නේ පුතේ දැන් මේක පැයට කිලෝමීටර් වලට කන්වර්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ 30 දැන් තියෙන්නේ මීටර්නේ. මීටර්නේ. ඒක කිලෝමීටර් කරන්න නම් 30 බෙදන්න වෙනවා 1000. 1000න් බෙදුවොත් තමයි මේක කිලෝමීටර් වෙන්නේ. හරි? එතකොට නේද? කාලය මෙයා යටනේ තියෙන්නේ නේද? S ඒ කියන්නේ නේද මේ තප්පර කියන්නේ යටනේ තියෙන්නේ. රයිට්? එතකොට තප්පර නේද? තප්පරයක් කියන එක පය වලින් ප්‍රකාශ කරන්න ඕනේ. නේද? ඒක කොහොමද කරන්නේ? ඈ ඒ කියන්නේ එක තප්පරයක් එයා බෙදන්න ඕන තප්පර 3600. ඒ කියන්නේ නේද? ඒ කියන්නේ විනාඩියකට තප්පර 60යි. එතකොට පැයට විනාඩි 60යි නේ. ඔන්න ඔහම. රයිට්. ඒ කියන්නේ පුතේ 60 වැඩි කිරීම 60 කියන එක නේ. දැන් මෙහෙම යට තිනකොට මෙයා කෙලින්ම උඩට එන්නේ නේද ගණිතයේදී නේද? ඒතකොට 30 බෙදීම 1000 වැඩි කිරීම මොකද වෙන්නේ? 60 වැඩි කිරීම 60 වෙනවා. රයිට්. ඉතින් මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? මෙන්න මේ තුන්වෙනි එක. ඒක තේරුණාද? හ්ම්. එතන තියෙන ගණිතය, එතන විද්‍යාව නෙවෙයි ගණිතය තියෙන්නේ.
තියෙන ගණිතය. ඊළඟක බලන්න. ඊළඟ එකේම එක ලියා ගන්න ලියාගත්තේ නැත්නම් නේ 30 බෙදීම 10. එතකොට කිලෝමීටර කරගත්තා. එතකොට පුතේ මීටරට යටින්නේ තප්පර තියෙන්නේ. එතකොට මේ තප්පර 1 පැය කරගන්න. පැය කරගන්න 60 වැඩි කරනවා 60 නේ. කියන්නේ තප්පර 60 වැඩි කරනවා විනාඩි 60. පැයක් තියෙනවා. එතකොට මේක එකට නේද? කියන්නේ මෙයා ආය උඩට එනවා. එතකොට තමයි ඒක හරියන්නේ. ඕකේ. ඊළඟ බලන්න. එක්තරා මෝටර රථයක් තප්පරයට මීටර 20ක ප්‍රවේගයකින් ගමන් කර ඔව් එතකොට මේක අපි අඳිමු බෝඩ් එකේ නේ බෝඩ් එකේ යනවා මොකද කියන්නේ කියනවා එක්තරා මෝටර රථයක් නේ මේක එතකොට අපි පුතේ මෙහෙම ප්‍රස්තාරයක පොඩ්ඩක් ඇඳගන්න. රයිට් මෙහෙම ඇඳගන්න. රයිට්? නේ එතකොට මේක ඇවිල්ලා නේ ප්‍රවේග කාල ප්‍රස්තාරයක් නේ මේ පැත්තේ v මේ පැත්තේ t නේද? මේ ඇවිල්ලා ප්‍රවේගය v කියන්නේ ප්‍රවේගය. නේද? velocity කියන එකනේ. හරි. එක්තරා මෝටර රථයක් තප්පරයට මීටර 20ක ප්‍රවේගයකින් ගමන් කර හරි දැන් එයාගේ එතකොට ආරම්භක ප්‍රවේගයක් තියෙනවා ආරම්භක ප්‍රවේගය කීයද 20යි රයිට් ප්‍රවේගයෙන් ගමන් කර තප්පර 10කදී ඒකාකාර ත්වරණය එතකොට මෙයා පුතේ ඒකාකාර ත්වරණයෙන් යන්නේ ඒකාකාර ත්වරණයෙන් තප්පර 10ක් රයිට් තප්පර 10ක් තප්පර 10ක් ගිහිල්ලා මෙයා පත් වෙනවා තප්පරයට මීටර 40ට ප්‍රවේගය ඒ කියන්නේ මෙතන ආගේ 40යි නේ තප්පරයක මීටර 40ක ප්‍රවේගයකට පත් වේ. මෙම කාල සීමාවේදී මෝටර රථය ගමන් කළ දුර. ඒ කියන්නේ පුතේ මෙන්න මේ සීමාවේ මෙයා ගමන් කළ දුර අහන්න. නේ. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අහන්න. හරි මේ ත්‍රිකෝණයේ ආ මෙතන හැබැයි කියන්නේ මොකද්ද? ඒකාකාර ත්වරණයකින් ගමන් කරනවා. මේ ඒකාකාර ත්වරණයකින් ගමන් කරනවා. එතකොට පුතේ ඒකාකාර ත්වරණයකින් ගමන් කරනකොට රයිට් මෙතන ඒකාකාර ත්වරණයකින් ගමන් කරන්නේ ඈ එතකොට ඒකාකාර ත්වරණයකින් ගමන් කරනකොට මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා රයිට් මෙතන අහන්නේ විස්ථාපනේ නහන්නේ රයිට් එතකොට විස්ථාපනේ සමානයි මධ්‍යයක ප්‍රවේගය මධ්‍යයක ප්‍රවේගය වැඩි කිරීම කාලය රයිට් එතකොට මෙතන ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ සෝරි ඒකාකාර ත්වරණයෙන් ගමන් කරන්නේ ඒකාකාර ත්වරණයෙන් ගමන් කරනකොට මෙයාගේ අපි මධ්‍යක ප්‍රවේගය ගන්නවා මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ 20 ධන 40 එයා බෙදන්න ඕන දෙකෙන් රයිට් ඔක තමයි මධ්‍යක ප්‍රවේගය ඒක වැඩි කරන්න ඕන ගත වෙච්ච කාලය තප්පර 10. හරි? එතකොට පුතේ මෙතනනේ 40 20 කියන්නේ 60යි 60 බෙදීම 2 කියන්නේ 30යි. හරි? 30 වැඩි කිරීම 10යි. ඒ කියන්නේ 300යි මීටර. 300යි මීටර. රයිට්? එතකොට මේ සමීකරණේ දාන්නේ අපි ඒකාකාර ත්වරණයකින් ගමන් කරන අවස්ථාව. sorry sorry ඒකාකාර ත්වරණයකින් නේ ඒකාකාර ප්‍රවේගයකින් ඈ මේ තියෙන්නේ ඒකාකාර ප්‍රවේගය right ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන අවස්ථාව okay හරි එතකොට මේකට උත්තරේ මොකද්ද එකට උත්තරේ එතකොට 300යි මීටර් රයිට් 300යි මීටර් 300යි මීටර්
ඊළඟට බලන්න. තප්පරයට මීටර 10ක ප්‍රවේගයකින් ගමන් කරනවා යතුරු පැදියක්. හරි? තිරින්ගේ යොදා තප්පර 4කට පසු තප්පරයට මීටර 2ක ප්‍රවේගයකට පත්වේ. යතුරු පැදිය මන්දනේ කියද කියලා අහනවා. නේද? මන්දනය. ඒ කියන්නේ එතකොට මෙතන තප්පර මීටර 10ක ප්‍රවේගයෙන් ගමන් කරන යතුරුපැදියා තිරින්ගේ යොදා නේ. එතකොට පුතේ මෙතන සමීකරණය මොකද්ද? මෙතන සමීකරණය තමයි නේ අන්න මේක නේ. ත්වරණය සමානයි නේද? ත්වරණය සමානයි right? අවසාන ප්‍රවේගය. අවසාන එකම බෝඩ් එක හදන්න. එතන කියනවා එක්තරා මොකද්ද තප්පර මීටර 10ක ප්‍රවේගයෙන් ගමන් කරන යතුරු පැදියක් නේ. එතකොට ප්‍රවේගය තප්පරයට මීටර 10යි. හරිද? තිරින්ග යොදා තප්පර 4කට පසු right? මෙයා පත් වෙනවා තප්පර 4කට පස්සේ. කියන්නේ මෙයා V1 මෙයා V2 කාලේ තප්පර 4යි. තප්පර 4කට පස්සේ තප්පරයක මීටර 2ක ප්‍රවේගයකට ලක් වෙනවා නේ. තප්පරයක මීටර 2ක ප්‍රවේගයකට ලක් වෙනවා. අහම යතුරුපැදිය මන්දනය. right? ඊට පස්සේ සමීකරණය තමයි මොකද්ද? ත්වරණය සමානයි නේද? ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය. right? අවසාන ප්‍රවේගයෙන් අඩු කරනවා ආරම්භක ප්‍රවේගය. නේද? ආරම්භක ප්‍රවේගය බෙදනවා ගත වෙන කාලය නේ. right? කාලයෙන් බෙදනවා. okay? එතකොට මෙතන අවසාන ප්‍රවේගය වෙන්නේ 2. right? අවසාන ප්‍රවේගය 2යි. ආරම්භක ප්‍රවේගය 10යි. බෙදීම කාලයේ තප්පර 4යි. දැන් පුතේ 2න් 10ක් බෑනේ. ඒ කියන්නේ 10න් 2ක් නඩුවනේ. ඒ කියන්නේ ඍණාගයක් නේ. ඒ කියන්නේ ඍණ 8 බෙදීම 4. මේ මොකක්ද මේ අපි හෙව්වේ? ත්වරණය. හරි? ත්වරණය නේ. එතකොට මෙතන එක කියවෙලා තප්පරයට මීටර මෙතන තප්පර නේ. තප්පර. ත්වරණයේ ඍණාගය කියන්නේ මොකද්ද? මන්දනය. right? ත්වරණයේ ඍණාගය කියන්නේ මන්දනය. ඒ කියන්නේ මේක ඍණයින් කරා නම් නේද? මන්දනය සමානයි right? මන්දනය සමානයි 8 බෙදීම 4. ඒ කියන්නේ 2යි තප්පර වර්ගයට මීටර. ඔකේ. ඒක හොඳට මතක තියාගන්න. ත්වරණයේ ඍණාගය මන්දනය. ඕනනම් අපිට කෙලින්ම මෙතන මන්දනය කියලා ලියලම ගන්න පුළුවන්. ත්වරණ නැතුව මන්දනම කියලා ගත්තොත් සමීකරණය වෙනස් වෙනවා. ඒතකොට අවසාන ප්‍රවේගයෙන් නෙවෙයි අඩු කරන්න වෙන්නේ. ආරම්භක ප්‍රවේගයෙන් අවසාන ප්‍රවේගය අඩු කරන්න. මෙතන මන්දනය කියලා දැම්මොත් ආරම්භක ප්‍රවේගයෙන් අවසාන ප්‍රවේගය ලියලා තමයි ගන්න වෙන්නේ. ඒකට කෙනින්ම ධන විදියටම එන උත්තරේ. නැත්නම් මේ විදියටම ලිව්වොත් එමු නේ. ඒ කියන්නේ ත්වරණය ත්වරණයේ ඍණාගය කියන්නේ මන්දනය. ඒක හරිද? මතකයිද? නවත් ලියා ගන්න ලියා ගත නැත්නම් ඈ ත්වරණයේ ඍණාගය කියන්නේ මන්දන right okay හරි. එතකොට මේකට උත්තරේ නේ. මේකට උත්තරේ ඇවිල්ලා මෙන්න මෙයානේ 2 3 වෙනි උත්තරය. පුතේ මේකේ මේ 18යි 19 වෙනි ගාන වල දත්ත නැහැ. දත්ත මදි right? මේ ගානේ මගක් තියෙන්නේ. ඉතින් මේ ගණන් දෙක අතාරින්න 18යි 19 අතාරින්න. මේකේ දත්ත නැහැ. දත්ත මදි. right? හරි 20 බලන්න. ගසකින් ගෙඩියක් වැටීමේදී ඔව් ගහකින් ගෙඩියක් වැටෙනකොට මොකද වෙන්නේ පුතේ? එයා ත්වරණයනවා නේ. ත්වරණය. ත්වරණය වෙනවා කියන්නේ එයාගේ ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා කියන එක නේ. හැබැයි එයාගේ තියෙන පුතේ නේද ප්‍රවේගය
ඒකාකාරී වැඩි වෙන්නේ නේද රයිට් ගසකින් ගෙඩියක් වැටීමේදී ප්‍රවේගය අඩු වෙයි කියන එක වැරදිනේ රයිට් එහි ප්‍රවේගයේ ඒකාකාරීව වැඩි වෙයි ඒ කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒකාකාරයි ඒ කියන්නේ පුතේ ඒකාකාර ත්වරණයක් තියෙනවා ඒකාකාර ත්වරණයක් රයිට් එකින්දා මේකට උත්තරේ මොකද්ද එහි ප්‍රවේගයේ ඒකාකාරීව වැඩි වෙයි ඒ ප්‍රවේගයේ ඒකාකාරීව වැඩි වෙයි ඒ කියන්නේ විස්තර උත්තරේ දෙක රයිට් විස්තර උත්තරේ දෙක ඕකේ right ඊළඟ එක බලන්න විස්සට උත්තරයේ දෙක මෙන්න මේක තමයි උත්තර පහත දැක්වෙන ප්‍රස්තාර වලින් විස්ථාපන කාල ප්‍රස්තාරයක් විය නොහැක්කේ ඔව් විස්ථාපන කාල ප්‍රස්තාරයක් විය නොහැක්කේ කියලා යහන්නේ 17ට උත්තරේ ඇවිල්ලා තුන්වෙනි එක උත්තරේ ඒ කියන්නේ තප්පර වර්ගයට මීටර දෙකයි හරි තප්පර වර්ගයට මීටර දෙකයි දැන් මෙතන පළවෙනි ප්‍රස්තාරය බලන්න රයිට් නේද එතකොට මෙයාගේ නේද එයා එක දිශාවකට එයා ගමන් කරනවා ආය ආපසු හැරිලා එනවා එතකොට මේ ප්‍රස්තාරයේ විස්ථාපනයේ බිඳුවයි හරි එතකොට විස්ථාපන කාල ප්‍රස්තාරයක් විය නොහැකි කියලා අහන්නේ මේක විස්ථාපන කාල ප්‍රස්තාරයක් මෙයා බලන්න මෙයාගේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි කාලයක් එක්ක විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි කියන්නේ පුතේ මෙයා මොකද වෙන්නේ? කියන්නේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මෙයා ත්වරණය වෙනවා. මෙයා ත්වරණය වෙනවා. එතකොට මේ ප්‍රස්ථාරය හරි. මේකත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තමයි. ඊළඟට මෙයා. රයිට් මෙයා මෙයා මොකද වෙන්නේ? නේද? එතකොට මෙයා නේද ඒ කියන්නේ නේද උඩට කියන්නේ ඒ කියන්නේ විස්ථාපනය එන්න එන්න වැඩි වෙනවා හැබැයි වැඩි වෙන ශීඝ්‍රතාවය අඩුයි ඒ කියන්නේ මෙයා මන්දනේ වෙනවා ඒ කියන්නේ අර බෝලයක් අපු උඩට යවුවම වෙන්නේ බෝලයක් උඩට යවුවම වෙන්නේ අන්න ඒක වෙනවා ඊට පස්සේ උඩදී නිශ්චල වෙනවා නිශ්චලල ආයි බෝලේ වැටෙනවා ආයි ආපසු දිශාවට තමයි යන්නේ හැබැයි බෝලේ වැටීමේ වේගය වැඩි. ඒ කියන්නේ ත්වරණය වෙනවා. රයිට්? ඒ කියන්නේ කාලයත් එක්ක නේද? විස්ථාපන වෙනස් වීම ශීඝ්‍රතාවය වැඩි වෙනවා පහළ දෙනකොට. රයිට්? ඒ කියන්නේ මේක ඇත්තටම අදාළ වෙන්නේ පුතේ අපි බෝලයක් උඩ දාලා බෝලේ බිමට වැටෙනකොට සිද්ධ වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. රයිට්? මේකත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තමයි. මෙතන බලන්න මේ දැන් පුතේ මෙහෙම එකක් වෙලා තියෙනවා නේ මේ මෙතන නිකන් සරලව හිතා ගන්නකෝ රයිට් දැන් මේ පොයින්ට් ඒ කියන්නේ මෙතෙන්දී එනකොට මේ කාලේ මෙහෙ තියෙන්නේ නේ ඒ කියන්නේ මෙතන තප්පර අපි තුම තප්පර 10ක් හිතා ගන්නවා කාලේ දැන් රිවර්ස් එකට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ කාලේ රිවර්ස් වෙලා එහෙම වෙන්න පුළුවන්ද ඈ ඒ කියන්නේ කාලේ ආපසු ඈ කාලේ රිවර්ස් වෙන ඒ කියන්නේ අර කාලේ තරණය වෙන වගේ සිද්ධියක් තියෙන්නේ හරිද එහෙම එකක් නැහැ නේ. එතකොට මේක වැරදි. තේරුණාද? තේරුණාද? ඒක උත්තරේ මේක. තේරුණා. රයිට් නේ මෙතනින් තමයි හොයාගන්නේ. කාලය ආපස්සට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ පුතේ ආපස්සට ඉන්නේ නැහැ නේ. ඒ කියන්නේ කාල තරණය නෙවෙයි සිද්ධ වෙන්නේ. නේ කාලය නේ මෙහෙම එකක් නෙවෙයි. එතකොට මේකට උත්තරය ඇවිල්ලා හතරෙනි එක හතරෙනි උත්තරය. රයිට් 22 බලන්න එමනම්. අපෝ දන්නවනේ වේගය හා ප්‍රවේගය ඒකකය. වේගය රෝනේ. එහෙම ප්‍රශ්න දාලා තියනවා නේ. වේගය තප්පරයට මීටර්. ප්‍රවේගය තප්පරයට මීටර්. මේ තප්පරයට මීටර්. ඕකේ. හරි ඊළඟට 23 ප්‍රශ්න සඳහා පහත රූපය අදාළ වේ ළමයෙක් A ස්ථානයෙන් පිටත් වී B හරහා C ස්ථානයට පැමිණි ආකාරය මෙහි දැක්කේ
ඔව් ඒ වලින් පිටත් වුණා B වලට ආවා B වලින් යනවා C වලට නේ රයිට් B වලින් C වලට යනවා රයිට් B වලින් C ඒ කියන්නේ මෙතන තමයි නවතින්නේ මෙන්න ආරම්භක ස්ථානය මෙන්න අවසාන ස්ථානය ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් අතර ඍජු දුර තමයි විස්ථාපන එතකොට මේ තියෙන්නේ ඇත්තටම විස්ථාපන මීටර් 50 කියන්නේ විස්ථාපන එතකොට ළමයා ගමන් කළ නේද විස්ථාපනේ දන්නවා මීටර් 50 දුර දුර කියන්නේ මීටර් 40යි මෙන්න මේ දුර x හොයා ගන්න. කීයද එන උත්තරේ? හදුවද උත්තරේ? දාදන බල ගණන් ගණන් විද්‍යාවනේ ගණන්. 30යි x 30යි. ඈ? ඔව් x ලාගේ කීයද එන්නේ? 30යි. 30 එන්නේ නේ 30 එන්නේ නේ. ඒ කියන්නේ පුතේ නේ මේ දැන් මේ මේ ප්‍රස්තාරයේ මෙහෙම නෙන්නේ නේද? ඒ කියන්නේ නේ. පනාහේ වර්ගය සමාන වෙනවා නේද? හතලිහේ වර්ගය ධන එක්සල වර්ගයට සමාන වෙනවානේ. හරි? පනාහේ වර්ගය කියන්නේ 50 50 කියන්නේ 2500. නේද? හතලිහේ වර්ගය කියන්නේ 1600. ධන x වර්ගය. එතකොට 2500න් මේ 1600 මේ පැත්තට එනවා කියන්නේ ඍණනේ නේද 1600ක් අඩු වෙන්න ඕන x වර්ග. ඒතකොට x කියලා කියන්නේ පුතේ 2500 1600ක් අඩු වුණා කියන්නේ 900යි 900 වර්ගමූලය. ඒතකොට 900 වර්ගමූලය කියන්නේ කීයද? 30යි. 30යි. නේ. එතකොට මෙතෙන් දෙන්නේ 30යි මීටර. ඒ කියන්නේ දුර 40යි 30යි 70යි. නේ. ඒ කියන්නේ දුර 70යි විස්ථාපනය 50යි උත්තරය 3 වෙනි එක. හරි නේද? right ඊළඟට බලමු ප්‍රවේගය කාලය ගුණිතේ මොකද ලැබෙන්නේ? ප්‍රවේගය හා කාලය ගුණිතෙන් ඈ අපි අර සමීකරණයක් ඉගෙන ගත්තා නේ සමීකරණයක් ඉගෙන ගත්ත පුතේ විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය මේ කියන්නේ ප්‍රවේගය වැඩි කිරීම කාලයද මොකද ලැබෙන්නේ විස්ථාපන විස්ථාපනය එයිලා ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් චලන වෙන වස්තුවක් රයිට් ඒකාකාර ප්‍රවේගයෙන් චලන වෙන වස්තුවකට මේකට උත්තරේ විස්ථාපන නේද ඔකේ එක ලියා ගන්න තමයි සමීකරණ. ඊළඟ කියන පැයට කිලෝමීටර් 2 තප්පරයට මීටර් වලින් ප්‍රකාශ කළ විට. නේද? ඒක ඒක දන්නවනේ. 2. 2 කියන්නේ කිලෝමීටර්නේ. ඒකද අපි මීටර් කරගන්න නම් පුතේ මේක වැඩි කරන්න එපා 1000න්. මීටර් කරගන්න නම් 1000න් වැඩි කරන්න එපා. නේද? ඊට පස්සේ පැය කියන්නේ නේ යට තියෙන පැයනේ. එතකොට මේක තප්පර කරගන්න නම් නේද 3600. ඒ කියන්නේ 60 වැඩි කිරීම 60. නේ. මොකද උත්තරේ? දෙවෙනි එක තමයි උත්තරේ.
किलोमीटर देख मीटर करना दाहे घटी करना तपर सॉरी पय पय की तपर करना तपर तुंदा साइसिंग वाली करना लेकिन हेट वाली गिरी में हेट एक दान दो राइट इलाक प्रश्न बलान सरल रेखीय चालित का ये देना वस्तु देखा कर अदाल पहात प्रस्तार है चालित स्वभाव है असुर है विषय है या विषय हाथ प्रश्न वाले पीड़ित रूप से आया ना ओ मेरे का आयत अरवागी में सीन निकालने मेरे का दूर विधि ने दूर साकाल है ने इतने पुते ने खाऊं तो मैं अत्तर में क्या ने दूर विधि में काले के ने क्या ने ने दूर विधि में काले ठीक है ने वेगे मैं तेरे तीन में वेगे क्या ने प्रश्न आते हैं ने राइट इतने पुते अनिवार्य में ये वाला वेगे वैडी बी वटर बी टो वाटा एक ही दिन आई बालान दिया अन्य है ने दे राइट मैं तेरा ඒ වල වේගය වැඩි b ට වඩා මොකද නේද ඒ වල අනුක්‍රමණය වැඩි හින්දා නේද right අනු කියන්නේ මේ කියන්නේ නේද ඒ කියන්නේ අඩු කාලයක් තුළ වැඩි දුරක් ගිහිලා තියෙනවා නේද අඩු කාලයක් තුළ වැඩි දුරක් ගිහිලා තියෙනවා කියන මේකට උත්තරේ පළවෙනි එක right a හි වේගය b වලට වඩා වැඩි මෙම ප්‍රස්ථාර ඇසුරෙන් ලබාගත හැකි රාශිය වන්නේ ඒ කියන්නේ දුර බෙදීම කාලය මොකද්ද वेगे वेगे नहीं दूर बेदी में काले क्या नहीं वेगे पर एक तरफ था अवलक ने इलान बार ने लम्हे एक ए सी टे बी दाग का मेरे को नाम तेरा नहीं बोलते ए सी टे बी दाग का मीटर हटा गई लती है ना वा नेवता आपोसु हरी मीटर विस्सा क्या लती है ना वा आहान वा लम्हा गमंगल मुड़ दूर මුළු දුර කියන්නේ 60 20 නේද 60 20 කියන්නේ 80යි මීටර නේ මුළු දුර ගියා 60ක් ආය ආවා 20ක් ගිය මුළු දුර 80යි ඒක සඳහන් රූපේ අනුව ළමයාගේ විස්ථාපන ඔව් විස්ථාපනේ වෙන්නේ නේද පුතේ 60ක් ගියා 20ක් ආපස්සේ ආවා එතකොට එයාගේ මුල් පීඨීමත් අවසාන පීඨීමත් අතර වෙනස 60න් 20ක් අඩු කරා කියන්නේ මීටර हाथलिया उत्तर नहीं मीटर हाथलिया भाई मीटर हाथलिया ये वाले ऐसी दीवार नहीं ये वाले ऐसी दीवार राइट मैं तेरे बाला ना ओबे गाला सिरस इहलड विसिकल वीटर ये नवता विसिकल वेगे में पोलो मातरे पाती थे भी ओबे विसिंग विसिकल गाले चालिते पिन्ना निकिरम प्रस्तारी नहीं दे एक याने पुते गाला विसिकर ना महोते ආරම්භක ප්‍රවේගයක් තියෙනවා නේද ප්‍රවේගයේ ධනාගයක් තියෙනවා ආරම්භක ප්‍රවේගයක් ඊට පස්සේ ගල උඩට යන්න යන්න මෙයා මන්දන වෙනවා නේද ගල උඩට යන්න යන්න මන්දන වෙනවා ගිහිල්ලා එක වෙලාවකදී ප්‍රවේගයේ බිඳුව වෙනවා මෙන්න අවස්ථාව ඊට පස්සේ පහළට ආය තුරණින් වැටෙනවා මොකද ප්‍රස්ථාරේ හතරෙන් එක තමයි ප්‍රස්ථාරය right okay right ඔන්න එතකොට පතනා ප්‍රශ්න sorry බහුවර ප්‍රශ්න ඇත්තටම අතන දෙකක් අයින් කරන්න අපි 28යි නේ 28යි 28 න් බලන්න කීයක් හරියයිද කියලා ඔයාලගේ right මට දාන්න බලන්න පුළුවන් නම් 28 28 න් කීයක් හරියයිද කියලා අග්ගල දාන්න සෙට් එක right දැන් මම කිව්වා ඇත්තටම කරගෙන ඉන්නේ කියලා right තරම් ආපු ළමයි නම් දානවා right අපහන් 26යි හොඳයි මේ දෙකයි වැරදිලා තියෙන්නේ यशोधरा तुनाई कुबुदु विसी हायाई सैमसुन सैमसुन कोरियन एक सैमसुन विसी सैमसुन विसी हतराई नवोद विसी पहाई सितुमी विसी तुनाई सजानी विसी पहाई रिमास विसी देखाई समाधि विषय पहाई यसामा विषय हताई आवर्जना विषय पहाई मट दान चमोदि विषय हयाई गौरवी विषय हतरा तो विषय अटे विषय अट मारी की गौरव ने सेवमिनी विषय हयाई इलागट हर वैरदीच प्रश्न दान वैरदीच टीके चुट्टा दान बान वाला मोना प्रश्न वैरदुनी की ना पुट्टा दान बना තග්ගල දාන්න හැමෝම තමන්ට වැරදුණු ප්‍රශ්න දාන්න කොටාගෙන කොටානේ යන්න
අද මම වැරදි ප්‍රශ්නේ දාන්න 30 30 30 30 පුතේ ඉතින් මේක මේ මේක හොඳ මතක තියෙන්න ඕනේ මේක නිතරම අහන ප්‍රශ්නයක් right නිතරම අහන ප්‍රශ්නයක් නේ ගලක් උඩට විසි කරපුවම ගල උඩට යන්න යන්න එයා මන්දන වෙනවනේ එතකොට ගල විසි කරන මොහොතේ ආරම්භක ප්‍රවේගයක් තියෙනවා ඒ ප්‍රවේගයේ උපරිම අවස්ථාව හරි එතකොට උඩට යන්න යන මන්දන ඒ කියන්නේ ප්‍රවේගය එන්නේ අඩු වෙනවා අඩු වෙලා බිඳුව වෙනවා ගල මේ මුඩට ගිහිල්ලා ගල බිඳුව වෙලා ආයෙ උඩට පහළ වෙනවා එතකොට පහළ වෙන එක තමයි මේ තියෙන්නේ මෙතන මේ නේ ඒ කියන්නේ ප්‍රවේගය අනිත් පැත්තට යනවා දිශාව වෙනස් වෙනවා මෙතනින් දිශාව වෙනස් වෙනවා කියන්නේ right එකයි කියන්නේ 14 මොකද 14 තිබ්බේ 14 14 14 14 ඔව් මෙතනත් ඉතින් මේක පුතේ මේ කාලයත් එක්ක බලන්න මේතන නේ ඒ කියන්නේ මේ ප්‍රස්ථාරේ මේ පැත්තට වැඩියෙන් තියනවා කියන්නේ අඩු කාලයකින් වැඩි ප්‍රවේගයක් ලබලා තියෙනවා නේ මෙහෙට එන්න එන්න කියන්නේ පුතේ කාලය වැඩි වෙනවා right ඒ කියන්නේ මේ පැත්තට යද්දී නේ ඒ කියන්නේ අඩු කාලයකින් වැඩි ප්‍රවේගයක් තියෙනවා කියන්නේ මෙයා ඇත්තටම නේ මෙයා තුවරණය වෙනවා හැබැයි තුවරණය වෙන වේගය වැඩි බීට වඩා හරි ඒ 18 18 මොකද්ද ඔව් 18 මං කිව්වනේ එපා කියලා මේක දත්ත මදි කියලා 18යි 19 අතරින් කිව්වනේ 12 14 මොකද 12 14 මන්ද එක්ස්ප්ලেইন කරා 12 12 ඉතින් අර 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 මේ සමීකරණය මතක තියා ගන්න ඕනේ තෝරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම ගත වූ කාලය මේක අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ප්‍රස්ථාරය හරි හරිද ඕක තියෙනවා right මේක මොනවද තියෙන්නේ ඊට පස්සේ තියෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක විස්ථාපන හොයන්න මධ්‍යක ප්‍රවේගය වැඩි කරන ගත වූ කාලය මධ්‍යක ප්‍රවේගය කියන පුතේ ආරම්භක ප්‍රවේගයක් අවසාන ප්‍රවේගයක් දෙකේ එකතුව ඒක බෙදන්න ඕනේ දෙකෙන් මධ්‍යක ප්‍රවේගය ගන්න ඒක අදාළ වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් තලන වස්තු එතකොට එතනින් අපිට විස්ථාපන ලැබෙනවා අනිත් අවස්ථාවල අපිට විස්ථාපන ගන්න වෙන කියන්නේ තුවරණ කාල නේ ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවලදී right ප්‍රවේග කාල ප්‍රස්ථාරවලදී වර්ගඵලයෙන් අපිට ලැබෙන්නේ විස්ථාපන හරි හැබැයි ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් එතන මධ්‍යක ප්‍රවේග වැඩි කරන කාලය ඒ සමීකරණ ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න හරි අර ගහක ගෙඩියෙන් වැටෙන සීන් එක නේද දැන් ඒක දැන් අපිට දැන් ඉස්සරහට හම් වෙනවා රචනා right okay අපි එහෙනම් බලමු මේකේ තියෙන විහිගත රචනා ප්‍රශ්න හරි ඔව් දැන් මෙතන දීලා තියෙනවා කාලය දීලා තියෙනවා විස්ථාපන දීලා තියෙනවා විස්ථාපන මඤ්ඤ සම්මතයේ කියන්නේ මොකද පුතේ මීටර්නේ ඒක මීටර් right simple lem අකුර මීටර් කියලා ලියලා simple lem දැම්ම ඒක දන්නවා විස්ථාපන මඤ්ඤ ඒක මෙම චලිතයට අදාළ විස්ථාපනය කාල ප්‍රස්ථාරය අඳින්න. ආ මේක විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න ඕනේ. අපි අඳුම බලන්න එහෙනම් ටක් ගන්න. විස්ථාපන කාල right okay හරි එතකොට මේකේ නේද අපි අඳිමු ඉස්සල්ලා නේද මේකේ අක්ෂ දෙක නම් කරමු කොනේ ස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් අඳින්න කියන්නේ ඔන්න එක අක්ෂයක් ගත්තා ඔන්න මං අනික් අක්ෂය දැම් නේද එතකොට මේකේ මේකේ කාලය නේද කාලය තප්පර 6ට තියෙනවනේ කාලය තප්පර 6යි right මම දෙකෙන් දෙකට ගන්නම් කොනේ ඔන්න 1යි ඔන්න 2යි 3යි 4යි 5යි 6යි
විස්ථාපනේ විස්ථාප උපරිම විස්ථාපනේ 6යි ඒකත් මම දෙකෙන් දෙකට ගන්නකොනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි එතකොට මේකේ නේද මේ පැත්ත විස්ථාපනේ तर मैं पहले काले नहीं तो काले टी नहीं तो टी 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 एक यानी तापर नहीं तो काले मैं तो ना एस राइट विस्थापन या मीटर वाली हरी इतना कोटे के अक्षर नाम करेगा नो ना हरी इतना कोटे दें मैं का आंधी ने नहीं किया नहीं इतना कोटे बाला राइट अतर बिंदु है तो बिंदु आए उन्ना पालो वाली पॉइंट है बिंदु तो बिंदु आए एकेदी देखाई ने देकेदी देखाई उन्ने अंदा देकेदी हाथर आए ने उन्ने देकेदी हाथर में ते ने ने तूने दी हाय आए ने तूने दी हाय एक ने में ते ने नो आ इधर वाले हाथरे दी हाथर आए ने आए उन्ना आए आडू वेला ने हाथरे दी हाथर आए पहे दी देखाई ने पहे दी में ते ने देखाई හයේදී බිඳුවයි හයේදී බිඳුවයි right හරි එතකොට දැන් මේක අපි අඳින්න ඕන නේ විස්ථාපන කාල ප්‍රස්ථාන. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා වස්තුව නේ ආයේ මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඔන්න විස්ථාපන කාල ප්‍රස්ථාන. right හරි අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. මෙමෙ චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථානය හරි කියන්නේ वस्तु लबायत उपरीम प्रवेगे पुते प्रवेगे उपरीम प्रवेगे ने एज्ञाने ने तो प्रवेगे क्या ने विस्थापने विधिम काले ने ने राइट तो प्रवेगे क्या ने विस्थापने विधिम काले इधर तो उपरीम विस्थापने में यहाँ लबला दिन हायाय मीटर हायाय राइट ऊपर में विस्थापन मीटर हाय आए ए वेला वेदी ए आगे काले की है ना ए वेला वेदी आगे काले तुनाई ने तुनाई राइट नहीं क्या ना हाय वेदी में तुनाई ठीक एक ना ऊपर में वेगी ने एक ना बुद्धि की है ना मतलब एस से नहीं एस राइट ठीक है ने तापरेट मीटर देगा नहीं ऊपरी में प्रवेग है तापरेट मीटर देगा राइट ऊपरी में प्रवेग है वस्तु वाला बात है ऊपरी में प्रवेग है तापरेट मीटर देगा ओके आनो वस्तु गमन कल मुड़ दूर है ना मेरे को पूछे विस्थापन का प्रस्ताव है ये तो कोटे दे मिया नहीं तो ये दूर ने में दिए नेतर में राइट එතකොට මෙයා මේ පැත්තට මීටර් 6ක් ගිහිල්ලා ආයේ මීටර් 6ක් ආයේ ආපහු හැරිලා ඇවිල්ලා තියෙනවා. එයාගේ සමස්ත විස්ථාපනයේ බිඳුවයි නේ. එයා ගමන ආරම්භ කළේ මෙතනින් නේද? ගිහිල්ලා ආයේ එයා ඇවිල්ලා තියෙනවා. එතකොට අන්තිම මොහොත එනකොට විස්ථාපනයේ බිඳුවයි. එතකොට මෙයාගේ මුළු සමස්ත විස්ථාපනයේ බිඳුවයි. සමස්ත විස්ථාපනයේ බිඳුව හැබැයි ගමන් කළ දුර මේ පැත්තට 6යි මේ පැත්තට 6යි මීටර 12යි රයිට් ඉතර වස්තු ගමන් කළ මුළු දුර කියද මීටර 12යි මේ වර්ගඵලයෙන් එහෙම ගන්න නැහැ මේක මේක ඇවිල්ලා විස්ථාපන කාල ප්‍රස්ථාරය හරිද ඒතර වර්ගඵලයෙන් අපි ගන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නะ ඕකේ රයිට් ඒතර වස්තු ගමන් කළ මුළු දුර මීටර 12යි මේ පැත්තට 6යි 12යි අහනවා මෙම චලිතයට අදාළ දුර කාල ප්‍රස්ථාරය අඳින්න දුර කාල ප්‍රස්ථාරය නේ දැන් මේ විස්ථාපනයනේ දුර ඒ කොහොමද අඳින්නේ මේකට අදාළ දුර කාල ප්‍රස්ථාරය අඳින්න රයිට් මම මේ පැත්තෙන් අඳින්නම් ඒක රයිට් මේක හරිද මේක ලියාගත්තද හැමෝම
ඇඳපු නැති කෙනෙක් ඉන්නවනේ පුතේ ටග් ගාලා ඇඳගන්න මේක. රයිට් දැන් දුර කාල ප්‍රස්ථාර දැන් මේ තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාර. දැන් මේකට අදාළ දුර කාල ප්‍රස්ථාරය ඇඳගන්න ඕනේ. හරි ඒක දන්නවනේ නේ පුතේ දත්ත ටිකට මේ දාලා අදින්නේ තියෙන්නේ රයිට් අපි මේකේ බලමු දුර කාල අපස්ථාරය මොකද්ද කියලා නේ ඒක මම නිකන් කෙටියෙන් අඳින්නම් ඈ රයිට් මේ පරිමාණයට නෙවෙයි මෙහෙමයි එන්නේ ඒක හරිද ඒ කියන්නේ දැන් මෙහෙම අපි ඇන්ලොත් එහෙම කමන්න පරිමාණය මදිමු නේද අපි මේක ලකුණු කරගමු නේ මේ පැත්ත 1 2 3 4 5 6 තප්පර 6 නේ ගිහිලා තියෙන්නේ රයිට් එතකොට මේ පැත්තට හැබැයි පුතේ 12ක් යන්න ඕනේ රයිට් එකින්ද මම මේක දෙකින් දෙකට ගානවා ඈ 2 4 6 8 10 12 හරි හරි එතකොට නේද එතකොට පුතේ මෙයා පළවෙනි තප්පරේ නේද පළවෙනි තප්පරේදී මීටරයක් විස්ථාපනය වුණා රයිට් පළවෙනි තප්පරේදී මීටරයක් විස්ථාපනය වුණා දෙවෙනි තප්පරේදී මීටර දෙකක් විස්ථාපනය වුණා තුන්වෙනි තප්පරේදී මීටර තුනක් හතරවෙනි තප්පරේදී මීටර හතරක් හයවෙනි තප්පරේදී මීටර හයක් පස්වෙනි එකේදී පහක් දැන් මේ විස්ථාපනය වුණා. ඒ කියන්නේ මෙයාගේ දුර මේ තියෙන්නේ. රයිට්? ඊට පස්සේ මෙයා ආපසු හැරිලා එනවනේ. ඒත් දුරක් නේ. ඒත් දුරක්. ඒ කියන්නේ එතකොට පුතේ යස් තුන්වෙනි තප්පරේදී හරිනේ නේ. රයිට් හරි. නේ එතකොට තුන්වෙනි තප්පරේදී 6යි නේ රයිට් මෙතන පොඩ්ඩක් මෙතන පොඩි අවුලක් තියෙනවා නේ රයිට් තුන්වෙනි තප්පරේදී 6ට එන්න එපා රයිට් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න රයිට් නේද දැන් මේක හැටියට පළවෙනි තප්පරේදී දෙකක් නේද පළවෙනි තප්පරේදී දෙකක් කියන්නේ පළවෙනි තප්පරේදී දෙකක් විස්ථාපනය වෙනවා දෙවනි තප්පරයේදී හතරක් විස්ථාපනය වෙනවා. තුන්වන තප්පරයේදී හයක් විස්ථාපනය වෙනවා. හරි? ඔන්න මෙතෙන්ට ගිය දුර. රයිට්? ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට ගිය එක තමයි මේ තියෙන්නේ. මෙයා ආපසු ආවට මෙයා දුර ආයෙ වැඩි වෙනවා නේ. හතරවෙනි තප්පරෙදි තවත් දෙකක් ගියා. පස්වෙනි තප්පරෙදි තවත් දෙකක් ගියා. හයවෙනි තප්පරෙදි තවත් දෙකක් ගියා. ඒතර දුර කාල ප්‍රස්ථාර වෙන්නේ ඔන්න ඕක. රයිට්? මේක තමයි දුර කාල ප්‍රස්ථාරය. දුර කාල ප්‍රස්ථාරය. එතකොට මේක දුර මීටරද. මේ පැත්ත කාලය තප්පරවල. ඕකේ? තේරුණාද ඒක? තේරුණාද? කියන්න තේරුණානේ රයිට් ඔකේ ඔය තමයි දුර කාල ප්‍රස්ථාරය ඊළඟ අහනවා රයිට් රයිට් ඔකේ ඇඳගන්නු ඇඳගත්තේ නැත්තම්
දුර හා විස්ථාපනය අතර වෙනස කුමක්ද කියලා අහනවා. දුර හා විස්ථාපනය අතර වෙනස තමයි පුතේ. දුර කියලා කියන්නේ චලන වස්තුවක් ගෙවා ගිය මාර්ගයේ දිග. මේ චලන වස්තුවක් ගෙවා ගිය මාර්ගයේ දිග කියන්නේ දුර. හරි? එතකොට ඔයගොල්ලෝ කියන්න ඕන දුරට විශාලත්වයක් පමණක් ඇත, දිශාවක් නොමැත. නිශ්චිත දිශාවක් නොමැත කියලා කියන්නේ. හරි? විස්ථාපණය ගැන කතා කරද්දී විස්ථාපණය කියලා කියන්නේ සරල රේඛීය චලිතයක. right? සරල රේඛීය චලිතයක මුල් පිහිටීමත් අවසාන පිහිටීමත් අතර ඇති ඍජු දිග. විස්ථාපණයට නිශ්චිත දිශාවක් සහ විශාලත්වයක් පවතී. හරි, ඔන්න ඔය ටික තමයි වෙනස්කමේ දක්වන්න ඕන. හරි? හරිද? දැන් මේක හරිද? එකට තුන වස්තුව ලබා ඇති උපරිම ප්‍රවේගය පුතේ හයයි. හරි, තප්පරයක මිලියන 6යි. උපරිම ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. ඒතර උපරිම විස්ථාපනය 6යි, ගත වෙච්ච කාලය තප්පර 3යි. ඒතර 6 බෙදීම 3. Sorry. 6 බෙදීම තප්පර 3 කියන්නේ තප්පරයේ මීටර 2යි. හරි, උපරිම ප්‍රවේගයේ තප්පරයේ මීටර 2යි. 6 බෙදීම 3. හරි, උපරිම විස්ථාපනයේ බෙදීම කාලය. හරි නේද නම් මේක? මම මේ අයින් වෙන්නද මෙතනින්? right, okay. ඊළඟ බලන්න. හරි. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ හරි ඈ. දුර විස්ථාපනය ගැන මම කිව්වනේ මොකද්ද කියලා වෙනස. right. ඊළඟ බලන්න දෙවෙනි ප්‍රශ්නේ. මේ දෙවෙනි ප්‍රශ්නේ පහත වගුව සම්පූර්ණ කරන්න. right. ප්‍රවේගය සම්මත ඒකකයේ v නේද? සම්මත ඒකකය ප්‍රවේගය මනින සම්මත ඒකකය තප්පරයට මීටර. දෛශිකද අදිශිකද? ප්‍රවේගය කියන්නේ දෛශිකයි. දෛශිකයි නේ, විශාලත්වයක් මෙන්ම දිශාවක් පවතින ප්‍රවේගය. මේ ඒ කියන්නේ මොකද්ද? ඒ වලින් සංකේතවත් කරන්න පුතේ ත්වරණය. ත්වරණය. හරි? එතකොට එයාගේ දීලා තියෙනනේ තප්පර වර්ග මීටර කියලා දීලා තියෙනවා. මෙයත් දෛශිකය. මොකද සරල වේගී චලිතයේ ඔක්කොම තියෙන්නේ දෛශික. විස්ථාපණයට අපි කියන්නේ S නේද? එයාගේ සම්මත ඒකකය මීටර. එයා විස්ථාපණයත් දෛශිකය. දුර d, සම්මත ඒකකය m, මෙයා අදිශ නේද? අදිශ. right? හරි, ඊළඟ එක බලමු අපි. නේ B කොටස. right? B කොටස බලන්න. මේක අඳින්න වෙනවා නේ. මේක අඳින්න වෙනවා. right? එතන බලන්න. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් සරල රේඛීය මාර්ගයක් දිගේ ඕක පුතේ ඔහොම කේව කේව ඉඳලා හරියන්නේ නැහැ. ඕක ඇඳ අඳින්න ඕන. right? ඇඳම තමයි ඕක හරියට එන්නේ. right? එකින් අපි මේක අඳිමු. නේද? මතක මොකද කියන්නේ? දැන් මේක මේ මෙතන අඳින්න වෙන්නේ අපිට ප්‍රස්ථාරය. right? කින්ද අපි කොකටත් නේද? අක්ෂ ටික ගහගමු. ඉතින් ගහගත්තා. ඔන්නම ගහගත්තා. right. okay. මෙතන කියනවා නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක්. ඔන්න ඒ කියන්නේ මෙතන නිශ්චලයි නේද? එතකොට මේ පැත්ත කාලය නේ, මේ කාලය. right? කාලය ඒකකයේ තප්පර නේද? මේක ඇවිල්ලා මේ ප්‍රවේගයනේ නේද? මේක ඇවිල්ලා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. right? මේ පැත්තේ ප්‍රවේගය v, ඒකකය තප්පරයට මීටර්. okay? හරි. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුව සරල රේඛීය මාර්ගයක් දිගේ තප්පර වර්ගයට මීටර 2ක ඒකාකාර ත්වරණයකින් තප්පර 6ක් චලිත වීමේදී තප්පර 6ක් චලිත වෙනවා. දැන් පුතේ ඒකාකාර ත්වරණයකින් ගමන් කරන්න. තප්පර 6ක්. right? එතකොට මම මෙතන
මම මේක අඳින්නම් එක දාලා දෙන්නම් ඈ මේක 1 2 3 4 5 6 හරි 1 2 3 4 5 6 හරි ටිකක් දාගමු උනේ 7 8 9 10 11 12 13 14 15 රයිට් උහු දාගමුකෝ රයිට් නේ මේක කියනවා දැන් ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොච්චර කාලයක් යනවද තප්පර 6ක් හරි තප්පර 6ක් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා තප්පර 6ක් තප්පර වර්ගයට මීටර 2ක ප්‍රවේගයකින් ඈ රයිට් අපි මෙහෙම දාගමු උනේ මෙන්න මෙතන 6 තියෙන්නේ රයිට් කොහොම දාගමුකෝ රයිට් එතකොට පුතේ මෙන්න මේ අවස්ථාවේ රයිට් නේද මෙන්න මේ අවස්ථාවේ ඒක අපි දන්නේ නැහැ ඒක දන්නේ නැහැ right එතකොට දැන් මේ ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගය right මේ තියෙන්නේ ඒකාකාර ප්‍රවේගය සෝරි ඒකාකාර ත්වරණය ඒකාකාර ත්වරණය ඒකාකාර ත්වරණය කොච්චරද ත්වරණය තප්පර වර්ගයට මීටර 2යි රයිට් තප්පර වර්ගයට මීටර 2ක ත්වරණයෙන් තමයි යන්නේ රයිට් ඕකේ ත්වරණයකින් තප්පර 6ක් චලිත වේ එහිදී ලබාගත් ප්‍රවේගයෙන් හරිද ඒකාකාරව තවත් තප්පර 6ක් චලිත වී. හා දැන් මෙතන ඉඳලා මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. රයිට්? මෙතන ඉඳලා තවත් තප්පර 6ක්. ඒ කියන්නේ තප්පර 12 වෙනකන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හරි? අවසානයේදී ඒකාකාර මන්දණයට භාජනය වී තප්පර 3කදී නිශ්චලතාවයට පත් වෙනවා. ඒ කියන්නේ 12 ඉඳලා පුතේ 15 වෙනකන් මේ තප්පර 3ක් ඇතුළතදී මෙයා ඒකාකාර මන්දණයට ලක් වෙලා තියෙනවා. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාන. රයිට් දීලා තියෙන තොරතුරු වලින් අපි යන්නේ ඔන්න ඕක. රයිට්? එතකොට මෙන්න මෙයා ඒකාකාර ප්‍රවේගය. හරි? මෙයා ඒකාකාර මන්දනේ. ඒකාකාර මන්දනේ. කොහොමයි එන්නේ? අහනවා මෙම චලිතය නිරූපණය කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න රයිට් උන්න අපි ඇඳා ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳා මුල් තප්පර 6 විස්ථාපනය මෙන්න මෙතන මෙන්න මේක විස්ථාපන හොයන්නට පුතේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අනිත් එක ඒකාකාර ත්වරණයෙන් යන්නේ මේ හරිය මේ හරිය ඒකාකාර ත්වරණයෙන් යන්නේ එතකොට මේකේ ප්‍රවේග හොයන්න මොකද කරන්නේ මෙන්න මේකේ වර්ගඵලය ගණනය කරන්න රයිට් මේ කොටසේ වර්ගඵලය ගණනය කරන්න රයිට් එතකොට නේද? එතකොට මෙයාගේ වර්ගඵලය නේ, රයිට්? මේ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ නේද? භාගය වැඩි කිරීම. මෙතන උස අපි දන්නේ නැහැ නේද? දැන් මේකේ ත්වරණය හොයන්න මේ උස දන්නේ නැහැ දැන් අපි. මේ ඒකාකාර ප්‍රවේගය කියන්නේ කොච්චරද කියන එක අපි දන්නේ නැහැ. ඒක හොයාගන්න එනවා මුලින්ම. ඒක කොහොමද හොයාගන්නේ? දාන අර සමීකරණය. දාන සමීකරණය. ඒ සමානයි නේද v2 ඍණ v1 බෙදීම t right තේරුණාද ඒ දන්නවා ඒ කියන්නේ 2යි right ඒ කියන්නේ 2යි තප්පර වර්ගයට මීටර v2 තමයි අපෙන් අහන්නේ v2 දන්නේ නැහැ v1 කියන් දන්නවා v1 කියන්නේ බිඳුවයි ඒ කියන්නේ ආරම්භක ඒ කියන්නේ නිශ්චලතාවෙන් ගමන ආරම්භ කරන්නේ V1 කියන්නේ බිඳුව. රයිට්? T තප්පර 6යි මේ. T කියන්නේ තප්පර 6යි. රයිට්? 6යි තප්පර. එහෙමනම් පුතේ V2 කියලා කියන්නේ නේද? මෙතන ඍණනේ ඍණ බිඳුවනේ. රයිට්? අදාළ නැහැ. 6 වරක් 2 12යි. රයිට්? 6 වරක් 2 12යි. තප්පරේට මීටර. තේරුණාද?
තේරුණා නේද? ආ දැන් එහෙමනම් නේද? ඒ කියන්නේ පුතේ මෙන්න 12. ඒ කියන්නේ මෙන්න මෙතන අගේ කී දෙන්නේ? 12යි. Right? මෙතන අගේ ඉන්නේ 12යි. හරි? එහෙමනම් මුල් තප්පරයේදී විස්ථාපණය නේ භාගයේ වැඩි කිරීම 12 වැඩි කිරීම මේ 6 නේද? ත්‍රිකෝණීය වර්ගඵලයෙන් හොයන්නේ. නේද? එතකොට පුතේ කීයද? ඈ 3 වරක් 12 36යි මීටර. හරි. දැන් තේරුණාද නැද්ද? ඔක ලියා ගන්න. දැන් ඔය ලෙෆ්ට් වෙන කට්ටිය මේව හදලාද තියෙන්නේ? හදලා ඇති නේද? ඈ ඔය ලෙෆ්ට් වෙලා තියෙන කට්ටියම හදලා මේව නිකන් සුපිරියටම දැන් පුළුවන් ඇති කියලා මම හිතනවා. මම විශ්වාස කරනවා. රයිට් නේද? ඉගෙන ගන්න ඕන ආසාව තියෙන ළමයි ටික රැඳිලා ඉන්නවා. හරි හොඳ පුළුවන් ළමයි මේක නිකන් වැඩක් නෑ වගේ හිතනවා නම් අවුලක් නෑ. ලෙෆ්ට් වෙන්න පුළුවන්. ඌමනා කියලා වගේ හිතනවා නම් ඉන්නේ. යසෝදරා තේරෙනවද? පහන් ඔව්ද මේක හදලා තිබ්බේ හැදුවද මේ විදිහට ඔයා කලින් හදලා තිබ්බේ නැත්නම් දැන්ද හදන්නේ? ඊයක් හදලා තිබ්බේ. ආ හරි නේද? නේද? අවුලක් නැහනේ. අහනවා පුතේ. තුන්වෙනි එකනේ. එතකොට පළවෙනි එක හරි. එතකොට මේක තමයි දෙවෙනි එකට උත්තරේ නේ. දෙවෙනි එකට උත්තරේ මේක ලියනකොට ලියන්න ඕනේ. එතකොට නේ මේ වර්ගඵලයේ මේ වර්ගඵලයෙන් අපිට මේ විස්ථාපනය ලැබෙනවා. තුන්වෙනි එක අහනවා පුතේ. වස්තුව ලබා ඇති උපරිම ප්‍රවේගය කීයද? ඔව් උපරිම ප්‍රවේගය මේ ඇවිල්ලා තියෙන්නේ. උපරිම ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. තප්පරයට මීටර 12යි. උපරිම ප්‍රවේගය තප්පරයට මීටර 12යි. හරි. ඊළඟ අහනවා කාලය තප්පර 12 වන විට වස්තුවේ විස්ථාපනය කීයද? ආ ඒ කියන්නේ මෙන්න මෙතන නේද? කාලය තප්පර 12 වන විට වස්තුවේ විස්ථාපනය කීයද කියලා. හරි. මෙන්න මෙතනනේ. මේ මෙතන තප්පර 12 වෙනකොට වස්තුවේ විස්ථාපනය. ඒ කියන්නේ පුතේ ඔන්න දැන් අපි මේ ටිකේ විස්ථාපන හොයාගත්තා. මේ තියෙන්නේ අපිට දැන් හොයාගන්න තියෙන්නේ මෙන්න මේ කොටුවේ වර්ගඵල. ඊළඟට හොයාගන්න තියෙන්නේ මේ කොටුවේ වර්ගඵල. හරි. ඒ කොටුවේ වර්ගඵල හොයාගත්තා නම් හොයාගෙන අරකට එකතු කරන්න වැඩේ. හරිද? එහෙමනම් එතන නේද? ඒකට උත්තරේ ගන්න මේ කොටුවේ වර්ගඵල නේ. මෙතන මෙතන 12න් 6ක් අඩු වුණාම නේ මෙතන 6යි නේද? 6 වැඩි කිරීම උස 12යි. 12 නේද? ඒ කියන්නේ 72 මීටර මේ ටික. රයිට්. එතකොට මෙතන මීටර 36යි. එතකොට මේ දෙකේ එකතුව තමයි උත්තරේ එන්නේ. ඒ කියන්නේ 4 වෙනි එකට උත්තරේ. රයිට්. 4 වෙනි එකට උත්තරේ. 4 වෙනි එකට උත්තරේ වෙන්නේ නේද? 36යි මීටර ධන 72 මීටර. කී දෙන්නේ? නේ ආ 6යි 2යි 8යි 7යි 3යි 10යි නේ 108යි මීටර 108යි මීටර හරි. ඊළඟ අහනවා අන්තිම තප්පර 3ේදී වස්තුවේ මන්දනේ කීයද? ආ ඒ කියන්නේ මෙන්න මෙතන මන්දනේ හොයන්න කියලා කියන්නේ නේ. මෙතන මන්දනේ කීයද කියලා අහන්නේ. රයිට්. එතකොට පුතේ මන්දනේ සමානයි නේද? ඔයගොල්ලෝ දන්නවා මන්දන වෙන සමීකරණ නේ. ඒ කියන්නේ
තුවරණය හොයාගන්න මෙතන තුවරණය ඒ කියන්නේ මේ සමීකරණය මම දාන්න ඒ කියන්නේ තුවරණය A සමානයි V2 ඍණ V1 බෙදීම T නේ හරි එතකොට A කියන්නේ තුවරණය V2 කියන්නේ අවසාන ප්‍රවේගය දැන් මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන අවසාන ප්‍රවේගය දැන් බිඳුවයි නේ මෙතන අවසාන ප්‍රවේගය බිඳුවයි right එතකොට V2 කියන්නේ බිඳුවයි right V1 කියලා කියන පුතේ 12යි නේ මෙතන ප්‍රවේගය 12යි right 12යි right මෙතන ප්‍රවේගය 12යි ඒක බෙදනවා කාලය අන්තිම තප්පර 3 තුනෙන් බෙදනවා right එතකොට පුතේ මෙතන එන්නේ ඇත්තටම ඍණ 12 බෙදීම 3 කියන්නේ ඍණ 4යි ඍණ 4යි තප්පර වර්ගයට මීටර ඒ ඇවිල්ලා තුවරණය එමන මන්දනේ කියන්නේ නේද මේ තුවරණයනේ ඍණ 4 කියන්නේ එතකොට මන්දනේ කියන්නේ ධන 4යි තප්පර වර්ගයට මීටර හරි මන්දනේ තප්පර වර්ගයට මීටර ධන 4යි ඕකේ එතකොට ඔන්න මේ ප්‍රශ්නේත් හරි රයිට් ඒ ප්‍රශ්නේත් හරි right හරි නේද එහෙමනම් 2ට සහ 3ට උත්තරේ මොකක්ද කියලා හම් මොකද 2 2 3ට උත්තරේ ඔව් 2 3ට උත්තරේ තමයි මේ තියෙන්නේ පුතේ වස්තුව ලබා ඇති උපරිම ප්‍රවේගය 12යි නේ දැන් මේ ප්‍රවේගාල්පතේ උපරිම ප්‍රවේගය 12යි හරි අය මොකක්ද 3ට උත්තරේ දෙක මුල් තප්පර 6 ද විස්ථාපන. එන්න මෙතන මෙතන විස්ථාපන මුල් තප්පර 6 ද. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයා ගන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් ලැබෙන විස්ථාපන. හරි? ඕන අපිට මේ 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 මුළු සමස්ත චලිතයේම විස්ථාපන හොයන්න පුළුවන්. මේ ත්‍රපීසියමන්නේ. ත්‍රපීසියමේ වර්ගඵල හොයන්න ඕනේ. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණයේ වර්ගඵල වෙන මෙව්වා මෙතන මේ චතුරස්‍රයේ වර්ගඵලය වෙන මෙව්වා මේ ත්‍රිකෝණ වර්ගඵලය වෙන මොහොල් එකතු කරන ඒත් හරි. එහෙම නැත්නම් ත්‍රපීසියමේ වර්ගඵලය එකතු කරන්න නේ. අපි ගැහුවොත් එහෙම. මේ මුළු චලිතයේදී මේ මේ ලබාගත්තු විස්ථාපන කොච්චරද කියලා ඇහුවොත් එහෙම. හරි? හරි තවත් මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි එහෙමනම් මෙතන තියෙනවා පුතේ තව රචනා ප්‍රශ්න නේද තුන්වෙනි එකයි හතරවෙනි එකයි නේ රයිට් නේද දැන් මේකේ තවත් රචනා ප්‍රශ්න නේ මේ තියෙනවද මේ 3යි 4යි තියෙනවා අන්න ඒ දෙකට ඕගොල්ලෝ ඊළඟ සතියේදී උත්තර ලියන්න රයිට් එතකොට මම ඊළඟ සතියේ පේපර් එක සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්න දෙකට උත්තරේ සාකච්ඡා කරලා තමයි ඊළඟට දාන පේපර් එකට සාකච්ඡා කරන්නේ හරි දැන් 10:43 නේ දැන් මේකට වෙලාව මාදි දැන් ඔයගොල්ලෝ ටිකක් නේ නිදිමතෙත් ඉන්නේ රයිට් ඉතින් දැන් ඊළඟ සතියෙදී මේ වැඩේ කරගෙන මෙන්න රයිට් දැන් කරපු නැති කට්ටිය මේ ටියුට් එක තව පාරක් හොඳට බලන්න හරිද ඕකේ හරි නේද නේද වහින නවත්තන්න නේ හරි එතකොට රයිට් අහගන්නකෝ අහගන්නකෝ එහෙමනම් පුතේ නේ ආය අපි හම්බ වෙන්නේ 16 වෙනි සඳුදා රැයට හම්බ වෙනවා අපි ඈ සඳුදා රැයට හම්බ වෙනවා පළවෙනිදා රැ ඔකේ ක්ලාස් එකේ එහෙනම් ඔයාලා හැමෝටම ලැබුවා වූ 2024 අවුරුද්ද නේද කිරියෙන් පැනියෙන් උතුරන ඈ සුබම සුබ නව අවසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අනේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ඈ හොඳට වැඩ කරන අවුරුද්දක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා එසේම වේවා සර් අයිබෝන් අයිබෝන් එසේම වේවා සර් අයිබෝන් සර් තෑන්ක් යු සර්